ද අප කතා කරන්නේ යන්නේ ඉන්ලන්ි්‍ර ප්‍රකා්‍රන මාත්‍රකා දැක්ක ගමම මොකද හිතෙන් මේ මාලු ගැන කතා බහක් වගේෙන මාලු ගැන කතා බහක් නන් තමයි මාලු කියාද අපට මුලින්ම අප මනසටෙන්නේ මාලු ආහාරයක් විදිට කොහම දබි පාවිතා කරන්න කියනෙක් නමුත් අපි අපේ ඉදිරිදා ජීවිතය අපිට හමුවෙන් අවස්ථා ගන හිතුව ොළුන්ගේ නසට තවතව දේවල් අපි මේ මාලු වෙන වෙනකාරවලට භාවිතා කරන විදිහව උදාහරණයක් විදිට ගත අපි ලයි ටොක් එකක් විදිහයට වෙනත් ජීවිීන්ට ආහාරයක් විදියට අපික පාවිච්ි කරනවා ඇකරිකාල්ජවලති ඊළඟට පොහොර විදිහට ඔයිල්වර්ග විශේෂම කොඩ්ලිව ල් අපි භාවිතා කරනවා ඊළඟට මත්සය සම්ම ලෙද සඳහා භාවිතතා කරනවා විා ශෂ්‍යද නිෂ්පාදධනය අපික පාවිච්චි කරනවා ඒවගේ අපේ මනස සහැල්ලු කරන්න මේ මත්සයිෙන් අපිට උදවව. විසතුරු මත්සුන් කලාව මේක විශේෂත් විශේෂතනක් ගන්නවා ඇතර මදගත්තවොත් මාළු ටැකයක් නැති තැක් නෑ ඒ විදිහට මේ මත් සම්පත් අපට විවිධාකාරයට යොදාගන්න පුළුවන් අපේ එතිනදා ජීවිතය අවශ්‍යතාවයන් සඳහන්. ඉති හම දැලුහම් අපේ මත්්‍ය සම්පත ගැන තිකක් අවධන යම කළ ගැඹුරින් කතා කිරීම ටිකක් වැදගත්වෙනවා. මෙ මත්ස සම්පත සාමාන්‍ය ජලාශයක ඉන්නවට වඩා අපේ අස්වැන්න නෙලලා ඒ අස්වැන්නෙන් තමාමි සියලු කර්තාාව නට සිද්ධ කරගන්න වෙලා තියෙන. ඉතින් මේ අස්වන්න මාලුන්ගේ යොදාගන්න අපි ප්‍රධාන වශයෙන් දීවර කර්මාන්තය යොදාගන්නවා දීවර කර්මාන්තය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් මරීන් ඉන්ඩස්ශ්‍රේක අනික ඉන්ලන්ඩ් ිරිස්. ම එමන කාරදය දේවල ගැන කතාකරොත් මේක ප්‍රධාන වශයෙන්ම ලංකාවේ සවභාවික අපේ වේරල තීරේ සහ ගැඹුරු හුද යෙන සම්පත් අස් වන විදිට නෙලාගෙන ගොඩබීමට ගන ක්‍රියාපටිපාටයක් තමයි දැනට භාවිතාවෙන්. ඊට අමතරව අපේ රටේ වෙරලාශ්‍රිත මුහදු කලාපයේ කූඩ විදිහට නෙත්වලින් වට කරපු ටැන්කි විදිහට මත්සේ වගවකුත් කරනවා ී බස් මෝද්දදු කියලපි හඳන්වන්නේ මත්සේ වගව දැනට කෙරෙනව නමුත් අපනාෑන කටේත සඳහා විතරයි. ඉල්ලන් ෆිෂරීස් ගත්තොත් එකන්නේ අභ්‍යන්තර චලජීවී වගාව ගත්තොත් මේක කොටස් දෙකින් අපි හඳුන්වන්න පොළුවන්. එකක් කැප්ච ෆිෂරි අනිත්තක කාච්ච ෆිෂරි. කැප්ච ෆිෂරි කියන්න අපේ ස්වභාවිකව අපි අභ්‍යන්ත්‍ර චලාශ, වැැවූ, ගංගා, පොකුණු විල්ලු වගුරු මේ හැමදේකමන්න මත්සයිෙන්ම, අපි අස්වන්න විදිහයට නෙලාගන්නවා. නමුත් කල්චි ෆිෂරක කියන්නේ අපි ස්වභාවික පරිසරයේ මේ ජලාශවලට මත්සයින්ම මුලින්ම හන්ඳුවන්වාදීලා ඔවුන් වර්ධනයුන්නට පස්සේ අපි අපේ අව්‍යාවන් සදඳහා එගොල්ොම භාවිතා කරනවා. එකට සාමාන්‍යයෙන් පොදුව කියන වචනයක් තමයි ජල ජීවී වගාව හැමනතිනක් ඇක්වා කාච්ච. මේ වගෝදිහා බැලූහම ඔගොලට පේනවානේද. කහොම දෙ එක්දසනම්සි හැටේ දන් දෙදස් දහ නමය වෙනකල් අපේ මත්සේ භාවිතය කිය අපේ මත්සය අස්වන්න කියලා මේකෙ රතුපාට වගු රතු කොටස් දෙකෙන් පෙන්නන්නේ අපේ සම්පූර්ණ කරදි මත් අස්වන්න සහ අධ්‍යන්තර ජ ජීවිී වගාවෙන් ලැබෙන මත්සය අසන් කරදිය මත් අස් වැන්න එ දෙදස් දහය වගේ වෙනකොට වෙන කාල වෙන කල් වර්ධනයකට ලක් වෙලා තියන. නමුත් ඊට පස්සේ ඕගොල්ලට පේනව ඇති මේකේ වර්ධන ඉතාමත් සීමිත වෙලා තියෙනවා. නමුත් එක් දැසම්සි හැටේන් දන් දෙ දස් තහ නවේ වෙනකල් ජලජීවි වගාව ලංකාවට අඳුන්ුවදුන් සමීදන් අද වෙන කල් ජලජීවිවාගාවේ වර්ධනයක් තියනවා. මොකද්ද මේකට හේතුව අප පොඩක් ඉගෙන කතා කරමු. මම කලින් කිවවාගේම මේ කරදිය මත්සිය අස්සවවෙන්න විදිීට අපි නෙලාගෙන ගොඩට ගියන්නේ අප පරිසරේ ස්වභාවක ජීවත් වෙන මත්සයෙන් ඉතින් නැවත නැවතත් එකම මත්සේ විශේෂ කිහිපයක් ගොඩබීමට ගේෙනවා කියන්නේ මත්සයන්ගේ පැවැත්මට එක බාතාවක් මවුසතුන් අඩුුවෙනවා කියන්නේ ස්වභාවික පරිසරය තුළේ මාස්සේ ගහනය අඩු වෙනවා කියන එක ඉතිං ඒක තම්මයි අද ලංකාවේ විත්තරක් නෙවෙයි ලෝකයේ හැම තැනම වෙලා තියෙන සංසිද්ධිය ඒ නිසාම තමයි අපිට මේ අප්‍යන්තර ජලජීවී වගාව බැද ගත් වෙලා තියන්නේ බැලුවොත් මේ ලංකාවේ කොහොමද චලජීව වගාව වැඩිවෙලා තියෙන කියලා එදස් නමසි අනුවේ විතර පටන්ගත්ත හම අද වෙනත ජලජීවිී වර්ගාව වර්ධනයක් පෙන්නන්න තියෙනවා. ඒනු වැඩිපුරුම දායකත්වයක් ලබාදීලා තියෙන්නේ මිරිදිය මත්සය වගාව. ඒයි කියලා බැලුවොත් වාලට තයන වැතිේ වේ වගුුවත්යක් අපිට පොඩ්ඩක් ගැන කතා කරන්න පුළුවන් මේකෙද ලංකාවේ ජලාශ කොච්චර තියනවද ඒ ජලාශවල ධාරිතාව වැව් ගංගා විතරක් නෙමේ. අපේ වක්ගූරු ලැගෝන් සෝල්පෝට මාර්ශස් ඉළඟට මැන්ගරෝස් මේ හැමදේම අපේ සම්පත්. හැමදේම අපිට අභ්‍යන්තර ජලජීවී වගාව සඳහා යොදදා ගන්න පුළුව. විශේෂයෙන්ම අපිට තියෙනවා ඇත අතීතයේඉදම් පැවැත්තගෙන එන වාරිකර්මාන්තයක්. ලංකාවේ ගස් හාරිසියකටාන්සන්න පෙරනිියල් තැන්ක්ස් තියෙනවා. ඒක අ වසර පුරාම ජලයෙන් පෝෂණය වෙලා තියෙන වැැවතියෙනවා. මීට අමතරව වසර යම්කාලෙකට විතරා. ජලයෙන් පිරෙන වැවත් අපට තිය. ඉතින් මෙච්චර මත් මෙචර ජලසම්පතක් තියාගෙන ඇයි අපි මේ ඇග්‍රිකල් ඇග්‍රිකල්චයකම කොටසක් තමයි ජලජීවි වගාව ඇයි අප මේ ජලජීවී වගාවට අපි අවධනය නොදෙන්නේ. ජලජීවී වගාවගෙන අපි කතාකරොත් ජලජීවිී වගාව කියන්නේ අපි අභිචරණ මධ්‍යස්ථානවල සතුන්ගේ පැටව් ඇති කරලා ඒගොල්ොම න් පොන්ස් එමනන් සිමෙන්ති ටැන්ක් කියන්නේ මඩ පොකුණු හෝ සිමෙන්න්ති තැන්කිවල ඒගොල්ලොම පරිසරයේ ජීවත්වෙන පුළුවන් මත්තම දක්වා වර්ධනය කරගන්න පස්සේ අපිට පුළුවන් ඒ ගොල්ලොම අපේ ස්වභාවික තියෙන වැැව්වලත ජලාශවලට හඳුන්වල දෙන්න ඒගොල්ලොේ වැව් ජලාශවල තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගෙන වර්ධනය වෙනවා ඒ වර්ධනය උුණුමත්සීන් තමයි අපි අස් වැන්න විදිහට නෙලාගන්න. ඇයි මේ මේ ක්‍රියාදාමයට අපට යොමු වෙන්න වෙලා තියෙන්නේ. සාමාන්‍යෙන් ගත්තාහම අපි ඇක්වකාචයක ජලජීවී වගාවේ, ඇනට භවිතාකන මත්න් බොහොමයක් අපේ පිට රටවල්වලින් පෝෂණ අප රටේ පෝෂණවශ්‍යතාාවට ගැලපෙන් අප රට පරිසරයේ තත්ව දරාගන්න හැකිවෙන්න තෝරගත්ක මත්සයින් අපි ලංකාවට ගෙනලා ඒව තමයි මේ පකල්චවලට හඳුන් හොලදීලතිය. ඉතින්ගේ මත්සයින් සාමාන්‍යයෙන් ඒ රටවල ස්වභාවික පරිසරයේ ඒ රටේ ස්වභාවික තත්ත්ව වලට ගැලපෙන තමයි හැතිලතියෙන්. ඒගොල්ලොන්ට අප රටේ වැව්වල අපරට ජලාශවල තමන්ගේ ජීවන සචකලේ සම්පූර්ණ කරන්න. බීජ මෝරන්න ස්වභාවික අභිචානනය කරන්න අපහසුයි. එනි සාපී හැචරේ සොල එහමනටත්තන් අභිචාන මධ්‍යස්ථානවල මවසතුන් භාවිතා කරලා ඔවුන්ව පෘතිමක් රිසර තත්ව දීලා සමහල්ට දැස්ස වෙන්න පුළුවන් ෂ්්‍රරත්ව විෙනස්වීමක් වෙන්න පුළුවන් හෝමෝන භාවිතා කරන්න පුළුවන් මේ තත්ත්ව විෙනස් කරමින් අපි එගොල්ලොටින් පැටව ගන්නවා. ඊට පස්සේ මේ පැටවුන් තමන් සොයංම ආහාර ලබාගන්න පුළුවන් මට්ටම දක්වා ආහාර දීල එගොල්ලොම වගා කරනවා. එ වගා කරපු පැටව තමාපි මේ තැන්කිවලට නිදහස් කරන්නේ ඉතින් මේ කර්තාාවය ලංකාවේ සිද්ධ වෙන්නේ නැශල් එක්කාචච ඩිවල්ම්ත නැක්ඩා ආයතනය මගින් හරි දැන් අපි හැම මෙච්්‍ර වෙලාව කතා කරනි මේ අප්‍යන්තර ජලජීවිී වගාවගෙන් ඔබු හැමෝම මේ වැැවවාශිත වෙන්න මාලුවන්ව දැක ඇති ම වැ්‍යවවාශිතව බොහෝවිත මාලුවි කුණන්න එන්නවා අපි විනොද චාරිකාවක්ගේ වෙලාවක හරිවෙන්න පුළුවන් මේ මාළු දැකල ඇති රැස බල ඇති. මාලු ්හ මෝගලට මතක් වෙන මෙ මේ වගේ මාලු නේද මෙ මාලු තුන් දෙනාම එක්කෙනෙක්ත පෙනුමෙන්න්නන් එක වගේ තමයි අපි පොදදු මේේගොල්ලොන්ට කියනවා තිලාපි කියනවා දෙෙක්්ිලි කියනවා කොරලි කියනවා නමුත් විශේෂ වශයෙන් ගත්තොත් මේ තුන් දෙනෙක් පළමික්ෙනා මොසැම්භික් තිලාපිය දෙවැෙනක්ෙන නයුල් තිලාපයා තුන්වෙෙනයෙක් කෙනා ඇක්වකල්චවලටම හදපු ගිෆ් තිලාපිය හ ප කාල්ෂක මේ ගි් මේ නල් තිලාපියයා එමනත්ත මොසැම්බික් තිලාපයාගේ ඉන් ගි් තිලාපා වෙන කල්ලාවේ මුල් කාය ලංකාවේයක් ප කාජයේ මෙමතන් අපි අන්තර ජලජීවී වකාාව කියලා දෙයක් තිබෙනහ මේක ලංකාවට අඳුන් හල දුන්නෙ දස් නසේ අසුවෙන් විතර පස්ස පළමුුවෙන්ම තිලාපියාකාප් වගේ මාළු විශේෂ හඳුන්වල දුන්න හිට පස්ස ප්‍රස්වෝට් පෝවන්ස්ලා ඒන්නේ ඉස්සන් වගේ මත්සි කර්මාන්ත පටන්ගත්ත ලංකාවේ වෙල්ල තීරේදිගේ ඊට පස්සේ ක්‍රබ්ස් ලගාවතාව බ්ස් ලගනුත් පස්සේ කමර්ශලි අපි ඇක්වේරියම් වල විසිතුරු මත්සේ වගාවට යොමු වෙලා තියනවා. ඇත්තමට වොත් මේ විස්සිතුරු මත්සේ වගාවට ඇක්වකල්චිකරත් වඩා ඉතිහාසයක් තියනවා. නමුත් අපි මේක මශල් මටමට වැඩිදියුණු කරලා තියන්නේ නෑතකාලෙකි. මංකලින් කිෙව වගේ අපිට වැව් මාළු කියව හම මතක් පෙන තිලාපියා විතරයිනි නමුත් තිලාපාට අමතරව කොමන් කාප්ල ඉන්දියන් කාප්ල යිනීස් කාප්ල විවිත මත්සයින් ඉළඟට සහර ඉස්සෝවාර්ක ලංකාේ දැනටත් වගා කරනව හෙවගේම පරිපෝචනයටත් ගන්නවා තියෙන්නේ අපි රටේ කොහොමද දෙදස් හත්ත ඉන්න දෙදස් දහ නමය වෙනකල් මත්සය අස්වැන්න කියල්. ඔගනට පේනව ඇත්ති මංකිව්වා වගේ තිලාපයාතා අමතරව කාප්ල, කැටල, රෝහු එවගේ හිරිකාණයාවගේ ලංකාවේ. දේශය මත්්‍යය විශේෂ ලූලාවගේ දේශය මත්සය විශේෂක් මේ වැැව් මාළුුවත්තක තියෙනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ දේශීය මත්සය විශේෂ අපි භාවිතා කරනවා කියන්නේ. ගොලොම නවතත්තර කරදය මත්ස කතාවටමන අපි යන්නේ අප ඒගොල්ොම නැ න නවත නැවත අස්වැන්න නිලාගන්නවා කියන්නේ එගොලො වාර්තනය වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ කියනක. මේකෙන් අපේ ස්වභාවික දේශී මච්‍ය සම්පත අපිට කාලයක්ත් සමඟ නැති වෙලා එව තම් අඩු වෙලා යන්න පුළුවන්. මේකට අත්තින හොඳම විකල්පය තමයි අභිචරණ මධ්‍යස්ථාන් වලින් ඇතිකරපු පෝෂණ ගුණයෙන් ඉහල මත්සයින් අපේ වැැව්වලට හදන්වාදීලා නැවත ඒ වත්සයෙන් අස්සන්න දිතිහට නලාගන්නේ එක. මකාලින් කිෙව්වාගේ තිලාපයාට අමතරව ලංකාවේ භාවිතාවෙන මත්සයිෙන් තමයි චाइනීස්කාපලක් ඉන්දියන් කාප්ල චाइනීස් කාපල ගත්තත් ගग्්‍රराස්කාප සිල්වකාප बිහෙට් කාප් කියනය පාවිච්ි කරනවා. න්දියන් කාපල ගත්තොත් කැට් ල රෝහු මරිගාල් වගේ අයභාවිතා කරනවා පෙනුමෙන්නම් මාලු ටික කොක්කොමල එක වගේ නේද නමුත් මේගොල්ලෝ මේ විවිධ මත්සයින්ට අපිට යන්න වෙලා තියෙන්නේ එකක ජලාශවල තියන වෙනස්කම්මත එම නත්නම් මත්සයෙන් ජලාශ වලින් පෝෂණය ලබා ගැනීමේදී පෙන්වන වෙනස් කම්මත එක මාලු විශේෂයක් එක වැවකට දානවට වඩක් ලු විශේෂ කිහිප්පයක් එකතු කරලා ඒ වැවට හඳුන්වා දීමෙන් විවිධත්වය වැඩිකරගන්න පුළුව. කෞරුත් කැමති නෑන එක දවසක හැමදාම අපි කැට්ලමකන් එමනත්ක් හැමදාම තෙබ් පිලිමු කන්න නමුත් මේවිතියට පොලි කල්ශයකට ගියොත් අපිර පුළුවන් එක එක දවසට එක එක මාලුන් භාවිතාගන්න. අපි ආහාර රැට්ටාව වෙනසක් කරන්න පුළුවන්. ඒවගේම මෙමාලුන්ගෙත් අපිට ලබන පෝෂණයම මාලුල් මගින් ඒකෙත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඒවගේම රසය වෙනස්. මේගොල්ො ගන්න ආහාර මත ඒගොල්ොකින් ඒගොල පිරිභෝජය කරන අපට දැනෙන රස්සය වෙනස්. ඒනි සමහරු කියන වැව්මාළු ගත්තා මඩ රහයි කියලා තපපිලි මඩ රහයි කියනවා. එකට හේතුව තමයි ඒගොල්ලො විශේෂයෙන්ම ජීර්ණය වන පස් ආශිත පෝෂික කොටස් මත යතිෙන නිසා. හ කලින්කිියව වගේ මේයිඉ තිලාපියෝ වර්ග තුනක්. මො සැම්බික් තිලාපියයා නයිල් තිලාපයාවගේ මේ රෙට් තිලාපියා තාම ලංකාවේ පරිභෝජනය ඉතා අඩ්ඩුයි නමුත් වගා කරෙනවා විශේෂ මුඩවලෝගේ ප්‍රදේශවලත් මේ වගා කරනවා. ඊල්ළඟට ගිෆ්ට් තිලාපියයා, ජනටිකල ඉම්පරෝට් ෆාම් තිලාපියයා මේ ගි් තිලාපයා ලංකාවට හඳුනොලදදීල තියෙන්නේ. නයිල් තිලාපයාගේම හයිබරිට් විශේෂයක් පවිදිහට මේක විශේෂ අරමුණ තමයි මෙයාලා ඉක්මනින් වර්ධනය වෙනෝ වර්ධන වේගේ වැඩි පෝෂණය වැඩී සහ පහසුවෙන් වගා කරන්න පුළුවන් ඉතින් මේ හැම කරුණක්ම සලකළ තමයි ගි් තිලාපියා ලංකාවට අඳුන් වල දිලා තියෙන මේ මත්සයන්ගේ මං කලින් කිව්ව වගේ එක එක මසුන්ගේ එක ජීවන චක්‍රය වෙනස්කම් තියන දහන්නයකිතර අපි පොඩක් කතා කරමු තිලාපියා ගැන. තිලාපියයාගේ මවසතුන් අභිචනනය කරවලා අපි බිත්තරාරගෙන ඒකෙන් ලාව ෆ්‍රයි අවස්ථාවට ඇවිල්ලා ෆිංගලීන් සවස්ථාව වෙන කල්ම අපි අභිචනන මධ්‍යස්ථානල ඒගොල්ලොව රැක බලා ගන්නවා. ෆ්‍රයි කියන අවස්ථාවති ඒගොල්ලොට තන්වම ආහාරයක් සොයාගෙන දෘඩ ආහාර ආහාරයට ගන්න අමාරුයි. ඉතින් ඒනිසා තමයි අපි මේගොල්ොම ංග ලික්ස් ේන අවස්ථාව දක්වාම රැක බලාගන්නේ ඊට පස්සේ වැැවට හඳුන්වල දෙනවා බැවේ තියෙන ස්වභාවික ආහාරමත පදනම්වෙලත් ඉල්ලඟට ඒගොල්ලොන්ට තමන්ගේ ජීවන චැප්‍රේ සම්පූර්ණ කරන්න පුළුවන් කාප් වගේ අනිත්මාලුුවගේ නෙමෙ තිලාපියා ලංකාවේ පරිසරයට හොඳින් හැට ගැහිලාඉන්න. ඒගොල්ලොන්ට සාමාන්‍යෙන් ලංකාවේ ස්වභාවික වැය උත්තුලත් අභිජනය කිරීමේ හැකියාවක් තියෙනවා නමුත්මක ගැටලුව තමයි ඒගොල්ලො ඉතා කුඩා කාලේම අභිචරණය පටන් ගන්නා එතකොට වෙන්නේ මවු සතුන් කුඩාකාලේම අභිචරණය පටන්ගත්තකෙන අපිට අවසානය ලැබෙන මත් සය ඊල් දෙක අඩුවෙනවා අපි අස්වැන්නේ ප්‍රමාණය අඩුවෙන එකකින් සතුන් බරිින් අඩුවෙන ඇගොල්ුගේ වැඩික්තියක්ක ගොල් යොදවන මේ අභිචන ක්‍රියාවලිය සඳහා එතුොට මත්සයින්ගේ ප්‍රමාණය බර අඩුවෙනවා එතකොට අපි ඊල් දෙක අඩුවෙන ඒ නිසා තමයි නැක්ඩ වගේ ආයතන පරියේේෂණ කරලා බොහෝවිට මෙනමි ජීවන චක්‍රය සම්පූර්ණ කරලා පරිසරයට නිදහස් කරන්නේ එක විශේෂයක්. මාලු විශේෂය බොහෝවිට පිරිමි මාතසේ විශේෂය වෙන්න පුළුව පිරිමිහෝ ගැහැන් එක මත්සේ විශේෂ තම්මයි පරිසරයට නිදහස් කරන්නේ. එතකොට ස්වභාවික පරිසරයේ අභිචාරණය අඩ්ඩුයි නමුත් අපිට නැවත නැවත පරිසරයට හඳුන්වා දෙන නිසා අප අස්රැන්න පිළිබඳ ගැටලුවක් වෙන්නේ නැහ ජයන් ්‍රෙෂෝ ප්‍රෝන් ඇතරම කතා කරන්න වටින විශේෂයක් මොකද මෙයාලා ලංකාවේ එක්ව කල්චවලට ජලජීවවි වගාවට හඳුන් වලදිලා තියෙන්නේ ඒගොල්ලඟ තිෙන ආකර්ශනය පෙනුම ලා නිල් පාට තැබිලිපාට වගේ පෙනුවත් තියෙනවා ඉළමට රස්සය ඉළඟට මේ ගොල්ලෝ විශේෂමදේ තමයි මිරිදය ජීවත්වෙන ජීවී කොට්ටාසයක් වරම්. අපි ශ්‍රීම්කල්ජයකට ගයොත් ගොඩක් පෙලාවට අපි කත්තා කරන්නේ කිවල්දිය ඉස්සන් වගාව ගැන. කිවල්දී ඉස්සන් වගාව යම් යම් ගැටුලු පසු කාලී නොමත් වුණානේ විද රෝග වගේ තේවත්. එනිසා ඒකටත් පිළියමක් ලස තමයි. මේ විදිහට මිරිදිය ඉස්සන් වගාවට ගිහින්තියෙන්න්නේ. ඒක ෙදත් වෙන්නේ මෙයාලගේ කුඩාවදීදි ලාවල් ස්ටේච්චකේදී. ගොල්ලොන්ටතෝනි කියවූල් ජලය විවිද්ධ සේලයින් මටටම් ජලේතින් සේලයින් මටම විධ වෙන්න ඕනේ ඒගොලොගේ එකඒක ජීවන චක්‍රය අවස්ථා සම්පූර්ණ කරන්න ඒ අවස්ථාවන් ටික අපි අභිචරණ මධ්‍යස්ථානවලති කෘතිම ලබා දෙන ඊට පස්සේ වැඩුණු යම්තරමකට වැඩුණු ජ්‍යනායිල් අවස්ථාවට අපපු අව තමයි අපි ජලාශ්‍යවලට නිදහස් කරලා ඒ ජලාශයතින ස්වභාවිකාහාර මතඒගොලොන්ට ය පෙන්න්න දෙන්න හ කලින් කිව වගේ අපේ කරා්ඩු ඉස්ස තමයි අපේ කෝස්ටල් පෙල්ට එක ප්‍රධාන වශයෙන් වගාකරපු ඉස්සන් නිශේෂය පිනේස් මොනොඩොත් නමුත් කාලයක්ත් සමඟ ඔවන්ට ඇතිවු යම්යම් රෝගාබාද නිසා වෛර ස් රෝග වලඳනා බැක්ත්තීරිය රෝගවවැලඳනා ඒ නිසා අපේ රට්ටේ ඉස්සන්ගේ මුල්කාලදි ඉතා විශාල ඉල්ලුමත් තිබ්බව අපනයනේ සඳහමය ඉස්සන්ම නමුත් පසුකාලි නොමේ රෝග නිසා මේ ඉල්ලුම අඩන්න මේ හැමදේටම් පිළියමක් පිතිහට නැක්ඩායක පැසිපික් කිර සව හඳුන්වල දුන්නා ඇයි මේ පැසිපික් කිරස්සෙක් අපිට හඳුන්වලදීල තියෙන් මේ ගොල්ලෝ රෝගවලින් තොරව නිෂ්පාදනය කරගන්න පහසුයි මොකද අපි අලුත් මවසතුන්න්න රෝගවලින් තොර මවසතුන්න තමයිදම් භාවිතා කරන්න ඉළඟට අක්කන්න නිෂ්පාදනයක් පවත්වගෙන යන්න පුළුවන් වැඩි වර්ධන වී වේගයක් තියෙනවා අඩු පිරිවයක් යොදන්න තියෙන්නේ ඉළඟට වැඩි පෝෂ්ණ ගුණයකෙන් යුක්තයි කියෙලත් හොයාගෙන තියෙනවා. ඉතින් මේ නිසා කරා්ඩු ඉස්සගෙන් පැසිපික් කිරස්සට මාරු වෙලා තියෙනවා ද. මේ පැසිපි කිරසා හඳුන්වා දීමෙන් තියෙන වාසි තමයි මේ දැක් වෙන්නේ. ඉතින් ඇයි මේ විදිහට මේ එක හමනත්තන් අපේරටේ රජය පෞද්ගලිකායත්තන මෙවිර විධ මසුන් යොදාගෙන විවිධ මත්සයින් විවිධ ඉස්සන් වගේ යොදාගෙන විවිධත්වයක් කඇතිකරන් විවිධ පෝෂණ ගුණින් යුතුතය අය විධ පෙනුමෙන් යුතුවය විධ රසයෙන් යුතුවය ඇයි මේ විදියට මේ නවත් සොයාගැනීම් කරකර අලුත් අලුත් සතුන් අත්හදා බැල බල ඉදිරියට යන්නේ ශේෂම හේතුව තමා ලංකාවේ අප රට අභ්‍යන්තරයේ සිටන ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවේ ලංකාවේ රට අභ්‍යන්තරය ගත්තහම අපිට මුහුදු මාලු රට අභ්‍යන්තරයට ලැබීමේ අවස්ථාව අඩයි එතකොට අපේ රටේ ඒ අභ්‍යන්තර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව පිළිබඳව ගැටලුවක් කනගිලා තියෙන උදාහරමයක් ඉද්දිහට මෑතති ලබාගත දත්තා අනුව ලංකාවේ ුදු පහට අඩු දරුවන්ගෙන් සියට පහළවක් පෝෂණ ආවූනතාවයන්ගෙන් දිවිත පෝෂණ ූනතාවයන්ගෙන් පෙළෙනවා. ඒවගේම ලංකාවේ ගැබිලි මව්වරුන්ගෙන් තුනෙන් එකක් නිරක්තියෙන් පෙළෙනවා. රට අභ්‍යන්තරයේ ශුත්‍රපෝෂික ලබා ගැනීමේ ගැටලුවක් පවතිනවා. මේ හැමදේටම විසඳුමක් විදිහට තමයි මෙන්න මේ ඇක්වකල්ශා අපි දියුණු කරලා තියෙන්. පවත්යක් තමයි, මුහුතු මාලු ගත්තාම අපිට යොදන්න වෙන පිරි රය වැඩිසාමන්‍ය මේ ඔගොලට පේනවා අපේ රිටේල් ප්‍රයිස් එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් කැමති ටූනවර්ගඉළඟට තෝරා පරවත් අලපත් ඒගොල්ලන්ගේ මිලට සාතේක්ෂව තිලාපයාගේ මිලාඩුයි මිලා අඩුවෙන් නමුත් පෝෂණ ගුණේ ඉතා සැලික යුතු විශාල වෙනසක් නෑ රස්සය වෙනස් නමුත් පෝෂණ ගොුණය වෙනසක් අඩුයි තින් අඩුමුදලට දරිදෘතාවෙන් පෙරෙන පවල්වලට වැඩි පෝෂණයක් ලබා දෙන්නේ එක තමයි මේ එක්ව කල්ච ඉන්ලන්් විෂරියකයේ තියෙන වැදගත්කම්. සාමනි මේ දැක්වන්නේ අපේ සාමාන්‍ය වැඩි හිටිය එකගේ ඩෛනික පෝෂණ අවශ්‍යතාවේ මේ පෝෂණ අවශ්‍යතාවේ පෝටීන් ප්‍රමාණය ඉතා විශාලි ප්‍රමාණයක් අපිට ලබාගන්න පුළුවන් මත්සෙයින් මගේ ඒ වගේම තමයි පෝටීන් වලට අමතරව ගී ැටියසිට වර්ග ඉළඟට අයඩීන් විටමින් D කැල්සියම් වගේ ශුද්‍ර පෝෂකත් අපිට ලබාගන්න පුළුවන්. මෙන මේ අපේ මත්සිවර්ග භාවිතා කිරීම නිසා මත්ස ඉගිල්ලබෙන පෝෂකවලට අමතරව ඒගොල්ලුන් තියෙන සංගටක නිසා අපි ගන්න අනිකුත් තාහාරවල තියන අයන්වර්ග සින් වගේ අයනවර්ග අපේ සිරුරට උරාගැනීමේ වේගයත් වැඩී කෙල පරේක්ෂකය හොයාගෙන තියෙන. ඉතින් මේ වගේ පෝෂණගුණයෙන් ඉහල මත්සුන් අපි ළඟ තියාගෙන ඇයි අපි තාත් නිරක් තියෙන් පෙළෙන්නේ ඇයි අපි තවත් පෝෂණ ඌනතාවයන්ගෙන් පෙළෙන්නේ මේකට විශේෂම හේතුව තමයි අපේ දැනුවත්වීමේ අඩුකම අපි හැමවෙල්ලේම මාලු කිවොත් මතක් වෙන්නේ මුදුමාලය. දම්මුත් ඒවගේම පෝෂණ ගොුණයක් තියෙන මාලු අපිට ඊට වඩා අද මුදලකට ගන්න පුළුවන් කියනක අපි සමාජගත කරන්නඕ මේ සමාජයට අපි පණවිට අරගෙන යන්න ඕනේ. පෝෂණ ගොනය විතරක් නෙමේ. අපේ මේ ඉන්ලන් ෆිෂරියකෙන් අපේ බොහෝමයක් රට අභ්‍යන්තරය ගම්වල තියන ජනතාව යැපෙනවා. ඔවුන්. ට පේනව ඇති දෙදස් පහේදන් දෙදස් දහ නමිය වෙත්ති මෙන්න මේ දීවර කර්මාන්තය නියලෙන ප්‍රමාණි ඉතමත් ලොකු වර්ධනයක් පෙලා තියෙන ඒක කියන්නේ ආර්ථික වශයෙන් අපිට මේ අධ්‍යන්තර ජලජීවි වගාව ඉතා විශ්ාල මෙහහි අක් කරනවා මේ පෙන්නන දත්ත ගැන සැලකෝත් මේ වගුවෙන් පෙන්නනි දෙදස්තා හතේ ඉදං දෙදස්ත හාට දෙදස් දහ නමේ වර්ෂවල මෑති ඉතිහාස බෑත කාලයේදී කොහොමද අපේ ජාතික මත්ය නිෂ්පාදනය කියලා. බලන්න මරීන් ෆිශ්ලයි ඉන්ල්ලෙන් ි්ල සස්සදලා අපි බැලූත් අපිට පේනවා කොළඹ වගේ දිස්ත්‍රික්කවල කරදය මත්සයින්ගේ ප්‍රමාණය වැදි. සාධාරණයිනෙ මොකද ඒගොල්ලු ඉන්නේ අපේ මුහුදු කලාපේයට ඉතාමත් ආසන්නෙන් ඒ වගේම එයාලට අභ්‍යන්තර ජලාශ මත්සේ කර්මාන්තය සඳහා භාරිතතා කරන්න පුළුවන් අභ්‍යන්තර ජලාශ අඩොයි ජලාශ තියෙනවා නමුත් සම්හරව සුපෝෂණයට ලක්වෙෙලා ඊළඟට සමහර ඒවා අපිට භාවිතා කරන්න බැරි තරමට දූෂණයට ලක්වෙලා ඒ වගේ ස්ථානවල අපිහඳුරන දෙෙන මාලු කෞුරුත් කන්න කැමතින ඒවගේම එයි ඇතිවෙන පස කාලන ගැටල්ලු ගෙනපිට තාම ප්‍රශ්න තියනවා ඒවා හොයාගෙන පරියේේෂණි කරන ගම්මං එනිසා ඒවගේ ප්‍රදේශවල ජීවත්්‍යනය කොල්ලඹ ගම් පහ කළුතර මේ කෝස්ටල් බෙල්ටික ඉන්න අඇත නම් මාල්ලුන්ගින් ප්‍රශ්නයක් න ඒගොලොන්ගේ ප්‍රදක්ෂණ එක තියෙනවා සහ එගොලන්ටව ලබාගැනීම පහසුයි. නමුත් අපි යංකු අන්රෝධපුර්‍ර පොලොන් නුව පැත්තට මේ දත්තනුවවා අපිට පේනවා මේ පැත්තිවල මැරීන් ප්‍රඩක්ෂන් එකක් කොහොමත්නෑනි නමුත් ඒ අපිට වෙන පලාාත්තරින් ලැබෙන මාලු අපේ මැද් රට අභ්‍යන්තරයට එන්න දවස් දෙක තුනක් සහරවිට ගත්ත වෙනවා. මෙ මාු ගැමුරුද්දිය මාලුන මාස ගහනක් මාු ගැමරුදයේ ඒගොලෝ අස්වැන්න නිලලා බහුදින යාත්‍රවලින් ගේන මාලුත් තින්න ඒ මාලු අභ්‍යන්තරයට ඇද ඉටත් වඩා කාලයක් ගති වෙනවා. ඒක කියන්නේ ඒගොල්ොග තියෙන ඇතම් පෝෂික කොටැස් වලට හානි වෙනවා ඉළඟට මාලු පරණයි ඒ වගේ ගැටලු අපිට තියෙනවා. නමුත් අපේ රටේ මේ අභ්‍යන්තර ජලාශවල් නිසා. අපේ රටට ඉතා හොඳ අභ්‍යන්තර ජලජීී වගාවකට නියලීමේ හැකිියාව තියනවා බලන්න අපේ රටේ අ්‍යන්තර ජල සම්පත මේ අභ්‍යන්තර ට අභ්‍යන්තර තින ලාශ වලින් ඉතා හොඳ ජස්මච්ච සම්පතක් අපි ලබාගෙන තියනව පසුදිය වසර කිහිප්පයම ඒ කියන්නේ අපේ පෝෂණ අවශ්‍යතාය නිතස් සැලක යුතු ප්‍රමාණයක් අපි අභ්‍යන්තර ජලජීවිී වගාවෙන් සම්පූර්ණ කරගෙන තියනවා අභ්‍යන්ත්‍ර ජලජීවි වගාව ගත්තාම මං කලින් කිවගේම මේක කිවල්දිය වෙන්න පුළුවන් මිරිදිය වෙන්න පුළුවන් අපි වගා කරලා පරිසලට මුදාහ නැක්වකච්ච මගින් යොමු කරන මාලු වෙන්න පුළුවන් එහම නත්නං ස්වභාවික වැැව්වල ඉළඟටට ගංගාවල ඉන්න ලූලාවගේ මාලු වෙන්න පුළුවන් ඒ ගොල්ලොන්ගෙන් අපිටම අපි පෝෂණවශ්‍යතාවේ රට අ්‍යන්තරයේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව තියනම්. මේ ඔක්කුම අපි සල්ලකරන්න කොටට අපිට තේරෙනවා මත්සි සම්පත කියන්නේ විශේෂම අභ්‍යන්තර ජලජයේ වගාවෙන් ලැබෙන මත්්‍ය සම්පත කියන්නේ ඔමගත්‍රී Bයේ වගේ ැ වලින් විටමින් D විම කැල්සියම් වගේ විවිත ශුත්‍රපෝෂකවරණුත් ඉතාමත් පෝෂිත, ආහාර ප්‍රභවයක්.ඒවගේ තමයි මැතදී යම් ප්‍රවණතාවයක් තියනවා දියවැඩියාව ඊළඟට යම්යම් හරදාබාද සඳහත් මේ මාලු භාවිතා කිරීමට යොදාගන්න කියන එක ගැන. විශේෂම හිත්තින අඩු කොල්ස්ත්‍රෝල් මටම වෙනත් මත්්‍ය ආහාරත් එක්ක සලකළ බැලුවන්.ඒවගේම තමයි අපේ ධාරිත්‍රද්‍රාවයෙන් පෙලෙන පුද්ගලයන්ට ඉතා පහසුවෙන්ම ලබාගතහැකි පෝෂක ප්‍රභව්‍යත්තාමයි අභ්‍යන්තර ජලජීවී වගාවයෙන් ලැබෙන මත්සයි. ඒ නිසා අපි සමාජයක් වෙදිහති අනාගත පරපුර භාරගනින්න පිරිසක් වෙදිහැත අප යුතු මක් තියෙනවා අපේ හඳුනනායව අපේ වටපිට්‍ය අයව දැනුවත් කරන්න මුදුමාල් විතරක් නෙමයි මෙන්න මේ අභ්‍යන්ත්‍ර ජනජීවීන් වාගාාවෙන් ලැබෙන වැව් මාල්ු වගේ දවලුත් ඉතා හොඳ පෝෂික ප්‍රභවයක් එයින් අපේ පෝෂික අවශ්‍යතාවය සපුරගන්න පුළුවන් කියන එක. මෙ තියන්නේ පෝෂණ අවශ්‍යතාවය ගැන විතරක් නෙමයි මේ ක අපේ රටට විදේශ විනිමය ගෙනෙන ඉතා ඉහල සම්පතා මෙ තියන්නේ කොහොමද අපට විදේශ විනිමේය ලබනික දස් දහන් නමේ වර්ෂයේදී අපි ප්‍රධානම්ම ගැනුම්කරුවා විශේෂම එක්සත් ජනපාතය එක්සත් ජනපාතය ඊළඟට ඉතාලිය ෆ්‍රරංශය මේ තියෙනෙ නම් එක්ව කාල්ශලින් අපි ආහාරයට ගන්න මත්සයු විතරක් ම නෙන්නේ මේදී මේ ගොලු කත්තා කලා තියනෙනවා එක්වකාල්ශිකෙන් නාහට ගන මසුන් ගැන ඒවගේම විසිතුරු මසුන් ගැන් මේ සියලුම මත්ය කොට්ටාශය ගැ. අපි කොච්චර කිෙවත් මේ අ්‍යන්ත්‍ර ජලජී වගා ඉත්තා වැතගත්න් අපි දියුණු කරන්න ඕනේ අපි මේ මාලු කන්නඕනෙ කියලා වැඩි වෙන ජනගහනයක් එක්ක අපි මේ යක් පකර්ශයක දියුණු කරන්නඕන්. නමුත් මේ දියුණු කරද්දි අපිට යම් යම් ගැටලොවලට මුහුණ පාන සිද්ධ වෙනවා. ප්‍රධානම දේ තමයි අපිි හිල්ල කෝස්ටල් බෙල්ට එකේ ෆිෂ්ෆාම් එකක් පටන්ගත්තොත් ඒක ඉන්න එදාට හිතපු ජනතාව. ගැමියෝ අපිට සමහරයට විරුද්ධ වෙන්න්න පුළුවන් පිටිින් නැවිල්ලා ඔන්න බිස්නස් පටන් ගත්ත කියලා. මේක තමයි දැනට තිය ගැටලුව විශාලම ගැටලුව ගැමියන් සහ බාහින් පැමිණ ආයෝජකයන් අතර ගැටුම් පවතිනා. ඒ වගේම තමයි අපි දැනට තියන වැැවක කට ගිහි අලුතින් මාළුහඳු නොලදල දීවර සමිතියක් හඇදලා ඒ කටයුතු කරගෙන ගයක් කියල් හිතත්. එතකොට ඒ වැවේ සාම්‍රදායිකව මත්සය ර්මාන්තය කරගෙනගේපු සාම්ප්‍රදායික දීවරයින් සහ මේ අලුත් සංකල්පයගේන්න පිරිසාතර ගැටලුම් ඇතු වෙන්න පුළුව. මේ ඉතාමත් විශාලම ගැටලුව ඒ වගේම තමයි එක්කම මත්සේ විශේෂයක් දිගු කාලයක් එස්සේ එකම පොකුණුවල නැවත නැවත වගා කරද්දි ඒ මත්සේ විශේෂය දිවිත රෝගවලට ගොදුරවීමේ සම්භාවිතාව වැඩී මේක තමයි අපේ ඉස්සන්ගේ වගාවටත් සිද්ධ වනේ. ඉතිහාසේද.ඒ වගේම තමයි අපි කෝස්ටල් බෙල්තිික ගත්තොත් ඉස්වෝ වගාව ඊළඟට කක්පුලෝ වගාව හින්දා පොකුණු හාරෙනවා එතකොට එතන තියන මැන්ගෘස් කඩලාන විනාශ වෙනවා ගවෙන්ට තනවුලා කන බිම්ප්‍රමාණයාඩු වෙනවා නොගැම්බුරුජලය අ්‍යන්තරයට රට අ්‍යන්තරයට ඩුණුවතුර ගලාගෙනෙනවා මෙ වගේ ගැටලු පාරිසරිික ගැටලු ඇතිවවෙන්නත් පුළුවට වගේම තමයි ඇත්පකල්ච පොන්්ඩ එකක් හදනව කියන්නේ අපිට මිරිදිය හෝ කිවල්දිය හෝ ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මෙ තත්ත්ව පාලන් පවත්වාගෙන යන්න එතකොට අපිට එක්කෝ ලාගම තියන වැැවින් වතුරගන්න වෙන බොහෝවිත මේ නැක්්දැකන එගොලොන්ගේ එ එකකල්ච සෙන්ටර් හඳල තියෙන්නේ ලංකාව පවතින වැවවාශෘතව එක්කො ලඟගමතියන ගැවින් වතුරගන්න වෙන හෙමනත්නම් අපිට යොමෙන් වෙනවා පූගත ජලප්‍රභවයක් වු දෙසා. මේක ති වෙන ගැතලුව තමයි වැැවෙන් වතුර ගත්තොත් වැැවේ වතුර භාවිතා කරන අනිත් පිරිස විශෂයෙන්ම ෘෂිකර්මාන්තය වී වගාව හා සම්බන්ධ වෙන ගෝවියන් සහම මත්සේක කර්මාන්තයයට යොමවන පිරිසතර ගැටලුව ඇත්වෙන පුළුවන් ලය ෙදා ගැනීම සම්පන්ධය අපි තිව්වෙෙල්ල එකක් හරි ඒවාගේ අභ්‍යන්ත්‍ර ජල ප්‍රභවයකට ගිය ඉතා විශාල වශයෙන් අපි එකමස්ථානයකින් ජලය ජලසම්පතල ලබා ගැනීම නිසා ඒ අවට තියෙන ජලාශවලට බතුර මට ම අඩු වුවීමෙන් ගැටලුවවක් ඇතිවෙන්න පොළුවන් මේ වගේ විවිධ පාරසිරික සහ මිනිසුන් අතරත් විත ගැටුම් ඇතිවෙන්න පපුොළුවන් මෙන මේ එක්වකල්ශේක අධ්‍යන්තර ජලජීවී වක්ගාව තියුණු කරගෙන යානේති. මේ හැම දේමත් ්‍යැන කල්පනා කරලා අපට සිද්ධ වෙනවා අලුත්තලුත් විසඳුම් වලට යන්න තමයි එක විදියක්ක් ඉන්ටිගේට ෆිෂ් ාම අපි මේකදී විවිධ ශාකවර්ග මත්සුන් එකට වගා කරනවා උදාහරණයක් විදිහට වී වගාව ගත්තොත් වී කියන්නේ ජලය ඉතා වැඩි වශයෙන් භාවිතා කරන බෝගයක් න අපිට එතකොට පුළුවන් ඒකේ වී වගාව යම් ජීවන චක්‍ර යම් අවස්ථාවකද මාලෝ හඳුන්වා දෙන්න එතකොට දී වගාවට්ට මාලුන්ගේ බහිස්ත්‍රාගගේ ද්‍රව්‍ය නි සප්පුර ලැබෙනවා ඒ වගේම වගාවන් දෙකක් එකට කිරීමෙන් භූමිය ඉදකඩවල ගැතලු වෙසන්ඳේනවා ආර්ථික වශයෙන් වාසි ලැබෙනවා ඒ වගේ දේවල් අපිට වාසි නිදිහර දකින්න පුළුවන්. තවත් විදිහත්තමයි මත්සයින් සහ පුුරුල්ලන් පාත්්‍යයන් තාරාවන් කුකුලන් වගේ. පක්ෂීෙන් ඇැතිකරන්න පුළුවන් හාර පිණිස ගන්න පක්ෂීෙන් ඇති කරන්න පුළුවන්. එතකොට මේ පක්ෂීන්ගෙන් ලැබෙන බහිස්්‍රවිීද්‍රව්‍ය වැැවට හෝ අදාළ ජලාශයට එකතු වෙනවා එයින් ජලාශයේ පෝෂණ මට්ටම් වැඩි වෙනවා. ඒන් මාලු හොඳින් වැඩෙනවා. මෙ මාලු එක්ව අපිට ආහාර පිණිස ගන්නත් පුළුවන් එහම නැත්නම් නැවතත් සත්ව ආහාරයක් මේ කුකුලන්ගේ හෝඒ පාත්තයින්ගේ ආහාර පි නැවත හරවන්න පුළුවන්. ඒ වගේම. විශේෂ දෙක් නම විශේෂ තුනක් හෝ කිහිපයක් වනත් අපිට භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට කුකුලන් එ වගේම වී සහ මාලුන් එකට වගා කරන්න පුළුවන් ඉති මේ ඉන්ग्්‍රටට ි් फාමිින් කියන එක තමයි මේ අभ්‍යන්ත්‍ර ජලජීවී වගාරි ඊළංඟ පියවර විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් එක ක්‍රමයක් ඊතා අමතර අපට පුළුවන්පු මත්සයිට බාම පෝෂික ප්‍රමාණ වැඩි කරලා හෝමෝන ප්‍රමාණ වැඩි කරලා එවිදිටත් අපේ අස්රන්න වැඩි කරගන්න පුළුවන්. තවත් හිදියක් තමයි එක්වා පොනික් කියන්නේ මේකෙදවෙන්නේ මත්සයින්ගේ භහිෂ්‍රාවී ද්‍රව්‍ය භාවිතා කරලා අපිට යම් ශාක ප්‍රභවයක් වගා කරන්න පුළුවන් කංකුන් ගෝවා එවගේ ශාක ප්‍රභවයක් වගා කරන්න පුළුවන් මේ ඉන්ටිග්‍රේට් ෆිෂ් වාාමින් ඉල්ඟට මේ ඇකෝපෝනිික් මේ දෙකම සාර්ථකව අප විදේශ රටවල් වෙල භාවිතා කරනවා හිත සාර්ථක ප්‍රතිඵල ලබාගිෙනන්තිනො විශේෂම වියට් නම් වගේ රටවල් මේ ක්‍රමවේදවලට ගිහින්තියෙනම උුන් තමන්ගෙ තින සම්පත් ඉතා පලදායි ලෙස භාවිතා කරනවා. ලංකාවෙත් මේදේවල් දැනටත් භාවිතා කරනවා නමුත් අපි තවදුරට මේ කමර්ෂලි වේලබල් මට්ටමකට පත්කරගාන නන්තව පරියේේෂණ කරලා ලංකාවට ගැලපෙන විශේෂ හඳුනක්ගෙන අපේ ලංකාවේ ජනතාවගේ පෝෂණගුණඇත පෝෂණ අවශ්‍යතාවට ගැලපෙන විශේෂ හඳුන්වාගෙන ඒ අයව සමෝධානිකව එහමනත් ඒකා බද්ධ වගා කිරීමගෙන තව පරියේෂණ කරමින් ඉන්නව සහ කළ යුත්තුයි. ඉතින් අපි අද කතාකරපු දේවල් ගැන කෙතියෙන් නැවතත් පොඩි ආවර්ෂනයක් කලොතු අපේ රත්තේ අපි හැමෝම දන්නවා වගේ අපේ කරදිය දීවර වගාව ඉතාමත් අස්වන නෙලීම අපරදි දීප්‍ර වගාව අස්වැන නෙලීම උච්චතම අවස්ථාවට පත්වෙලා තියෙනවා එතකොට තවදුරටත් මෙ තිරසාර ලෙස භාවිතා කිරීමේ ගැටලුවක් අපිට පැවතිෙන ලංකාවට විතරන්නේම ලෝකටම තියෙන ගැටලුවක් මේක. මේ ආකාරිට අපේ මච්ච සම්පත අපිට ලැබෙන මච්ච්‍ය සම්පත සීමවිිත්ත වනොත් අපි අපේ පෝෂණ අවශ්‍යතාව සපුරගන්න කොමත. ඊට අමතරව අධ්‍යන්තර රට අභ්‍යන්තරයේ ජනතාව තමන්ගේ පෝෂණ අංවශ්‍යථාව සපුාගන්න කුවමත ට හොඳම සිඳම විදි්‍යප තමයි අපි කතා කළේ අभ්‍යන්තර ජීවී වගාව. අඩු මුදලකට පෝෂණ ගුණයෙන් වැඩිය හාර අපිට අ්‍යන්තර ජීවිී වගාවයෙන් සප්පයනවා ඒ වගේ අපට තියෙන වැදගත්ම වාසය තමයි අපේ ස් අතිීතේසිට පැවත්තයෙන අපේිට ස්වභාවය පවතින ගංගාාවගේ අතතිීතේ සිට පැවත්තයෙන මේ ජලාශත් මේ එක්වා කල්ච සඳහා වැඩි දියුණු කරලා භාවිතා කරන්න පුළුවන් අපිට නැවත නැවත්ත පොකුණු හදමින් අපේම්පත් රට තින භූමිය වෙනස් කරමින් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් මත්ද වෙන්න තියෙන සම්පත්ම වැඩි දියුණු කරලා අපේ රටේ අනාගත අවශ්‍යතාවේ උදෙසා අපිට මේක දියුණු කරන්න පුළුවන්. ඉතින් තිරසාර සංවර්ධනයක් ගැන අපි හැමෝම දැන් කතා වෙනවානි එතකොටට අපි පෝෂණවශ්‍යතාවේ සපුරගන්න තිරසාර සංවර්ධනයක් මගින් යොමු වෙනවනං මෙන අභ්‍යන්තර ජලජී වගාව ඉතා හොඳ පිටුව හලක් වෙනවා. ඉතා හොඳ අත්තිවාරමක් වෙනවා. ඒ ගැන සිහිපත් කරමින් මම අදදේශනය මෙතනින් අවසන් කරන්නට සූදානම් මම බොහොම බොහම ස්තූතිවන්තවෙන ඔබ සම දෙනාටම මට මේ දේශයට කතා කිරීම ගැනත් මේ අවස්ථාව ලබාදීම ගැනත්. බොහොම ස්තූති.